තරුණයෙකු පැහැරගෙනා මේ සිද්ධියට අදාළව වැරදිකරු කෙරුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙවන විට බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳින්මින් සිටිනවා. ඊට එරෙහිව අභියාචනාධිකරණයේ හමුවේ ගුණ කර ඇති අභියාචනීය විභාග කොට තීන්දුවක් ලබා දෙන තුරු අප මත මුදාහන ලෙසයි ඇය ඉල්ලා ඇත්තේ. එම අප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රන්රාජා මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා ඊට විරෝධය පළ කළා. මේ අතර හිටපු ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ වත්මන් වෙළඳ මාත්‍ය නලින් ප්‍රනාන්දයන මහතුරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචකයේ කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. විත්තිවාචකයේ ඉදිරිපත් කිරීම අගෝස්තු 23 වනදා සිදුකළ ලෙසයි විනිසුරු මණ්ඩලය විත්ති පාර්ශ්වයට නියෝග කළේ. 2015 ජනාධිපතිවරණ සමයේ ක්‍රීඩා සංගම්වලට බෙදා දීම සඳහා සතොස මගින් කැරම්බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවටයි මෙම නඩුව පවරා ඇත්තේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නලින් ප්‍රනන්දයන මහතුරුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසමයි.